විසක් එකක් ඉවරයි පොසොන් එකක් ඉවරයි දැන් පින්වත්නි දැන් හිතන්න මෙච්චර අමාරු කාලෙක මිනිසුන්ට කන්න නැති කාලෙක ඉතාලම හොඳින් නොයේකුත් කෑම බීම පාරවල් ගානේ දෙන්න තරම් අපේ මිනිසුන් හිත කොච්චර පොසත්ද අපි ඒ ගැන ආඩම්බර වෙනවා රටක් ජාතියක් විදියට අපේ මිනිසුන්ට එහෙම හැඟීමක් තිබුණා නමුත් ඊළඟ ප්‍රශ්න තමයි ඊළඟ ප්‍රශ්න තමයි ඇත්තටම මේ දන්සල් සංස්කෘතියත් එක්ක අපේ මහා සංස්කෘතියට නැත්තම් මේ වෙසක් පොසොන් කියන සංස්කෘතික මංගල්‍යයට හානියක් වුණේ නැද්ද දැන් බලන්න පන්සල් පාළු වෙලා ගියා පාරවල් වල මිනිස්සු පිරලා හිටියා දරුවෙක්ගෙන් ඇහුවාම වෙසක් එකට මොකද කළේ පොසොන් එකට මොකද කළේ කියලා දන්සල් වැන්දා කියනවා එතකොට අපි කියන්න ඕනේ නම් පන්සල් කෑවා කියලා ඇත්තටම ඉතින් පන්සල් කෑවා වගේ වැඩක් තමයි නේ ගොඩක් වෙහෙර විහාරවල බුද්ධ වන්දනාවලට ආගමික වතාවත්වලට සෙනෙකීටියේ නැ නොයෙකුත් වයිවර්ණ ඇඳුම් ඇඳගෙන ඇතැම් අය මද්ද්‍රව්‍යත් භාවිතා කරලා වාහනවල නැගලා කොලාතු එල්ලගෙන පාරවල් ගානේ ඇවිද 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 කකා 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 බිබි බිබි ගියා එතකොට එහෙනම් ඒ සැමරීමේ ඇතුලේ ඒ මිහිඳු මහරහතන් වහන්සේ කියා දුන්නු ධර්මයට අර සැමරීමේ ඇතුලේ සිදුහත් කුමාරයා අවබෝධ කරගත්ත දර්ශනයට ලොකු හානියක් නැද්ද අපි යම්කිසි දෙයක් සමරනවා නම් වීරවරයෙක්ව සමරනවා නම් ඒ වීරයාගේ මූලික දර්ශනයට පහර දීලා නම් සමරන්නේ ඒක සැමරුමක් වෙන්න බෑනේ ඒ නිසා මේක වැරදියට අල්ලගන්න එපා මේ දින දාන වළක්වන්න කියන ඔක්කොල හිතන්න එපා පින්වතුන් හිතන්න ඕන අපිත් හිතන්න ඕන කාරණයක් පින්වත්නි ඉස්සර දන්සර දුන්නේ වන්දනා කරුවන්ගේ වෙහෙස නිවා ගන්න අනුරාධපුරයට පොළොන්නරුවට දලදා මැදුරටද මාතරටද කොහේ හරි වේවා වන්දනා කරුවෙක් යනවා නම් ඒ යන වන්දනා කරුවන්ගේ වෙහෙස නිවනු පිණිස ඒ වෙහෙර විහාරවලට යන මාර්ගය අද්දර අපේ මිනිස්සු කෑම බීම දන්සල් පවත්වගෙන ගියා මොන්න තරම් ශ්‍රේෂ්ඨයිද ඒ අය දෙන වාරයක් ගන්න හිතුවා මේ දන්සල දීමේ මේ කෑම එක කාලා ඒගොල්ලෝ බුදුන් ඇඳලා එනකොට ඒගොල්ලෝ කරන පින් අපිටත් ලැබේවා කියලා. ඒගොල්ලෝ භාවනා කරලා එනකොට ඒ කරන පින් අපිටත් ලැබේවා කියලා. ඒගොල්ලෝ පින්කම් කරනකොට ඒ පින් අපිටත් ලැබේවා කියලා හිතුවා. මොනතරම් සුන්දරයිද? ඒ ඇත්තට කොච්චර ආනිසංස ලැබෙන්නේ නැද්ද? මේක තමයි දන්සලේ තේරුම බෞද්ධ මේ විහෙර විහාර නැත්තම් බෞද්ධ උත්සව කේන්ද්‍ර කරගෙන දෙන දන්සලේ තේරුම ඕක තමයි. ඒතකොට පින්වත්නි දැන් අපි දැන් ওই දකින්න මේ දවස්වල දකින්න ওই මිනිස්සු වැඳයි කියන දන්සල දුන්නේ ඒකටද වන්දනා කරුවන්ටද ඒ පන්සල් යන පාරවල් වලද හොඳට හොයලා බලන්නකෝ ඒ ගමේ මිනිස්සු ටික එකතු වෙලා දන්සලක් දෙමු කියලා දෙනවා ඇතැම් විට දෙන කෙනාට හොඳ චේතනාවක් තියෙන්න පුළුවන් අපි බත් දන්සලක් දෙනවායි අපි රොටි දන්සලක් දෙනවායි අපි බීම දන්සලක් දෙනවායි කියලා ඒ චේතනාව හොඳ වෙන්න පුළුවන් නමුත් ප්‍රශ්නයක් තියෙනවා දැන් මෙතෙන්ට ආවේ කවුද කෙලීම දන්සල් ටික හොයාගෙන යන්න පාරට බැස පිරිසක්. ඒ මිනිස්සු කණ්ඩ නැති අයද? නෑ එහෙමත් නෑ. මේ හොඳ කෝටි ගණන් වටින වාහනවල වීදුරු පාත් කරලා නැත්තම් ඒ වගේම බැහැලා අයිස්ක්‍රීම් එකක් කන්න පැය දෙක තුනක් හිටගෙන බලන් ඉන්නවා. ඒගොල්ලෝ එකින් බලාපොරොත්තුනේ හුදු ප්‍රීතිය හුදු විනෝදාස්වාදයක් මිසක මේ වෙන දෙයක් නෙවෙයි. අන්න එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. එහෙනම් මේ දන්සල් භුක්ති විඳින පිරිස ආකල්ප වලින් දුර්වල වීම මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය. ඉතින් එහෙනම් හාමුදුරුවෝ දන්සල් භුක්ති විඳින අයට අනුශාසනා කරන්න. දන්සල් දෙන අපි වෙනම වළක්වන්න එපා කියලා කවුරු හරි හිතන්න පුළුවන්. ඒ වුණාට දන්සල් දෙන අයටත් මම යෝජනා කරනවා පින්වත්නි අපි දන්සල් දිය යුත්තේම ඒ අරමුණ කේන්ද්‍ර කරගෙන වෙහෙර විහාරවලට යන පිරිසට දෙනවා නම් ඒ වෙහෙර විහාරවලට යන මාර්ගයේ පැය දන්සල දෙන්න. ඒක මේ පන්සලක් පූජා භූමියක් පැත්ත පළාතේවත් නැති තැනක අපි ගමක් ඇතුලේ දන්සලක් දුන්නාම කොහේ යන මිනිස්සු එළ මේව කාලා යන්නේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අන් ඒක නිසා දන්සල් දෙන අයත් දන්සල් භුක්ති විඳින අයත් හිතන්න ඕනේ විශේෂයෙන් දන්සල් භුක්ති විඳින කෙනා මම මේ දන්සල භුක්ති විඳින්න සුදුසෙක්ද වන්දනා කරුවෙක්ද දුගියෙක්ද මගියෙක්ද යාචකයෙක්ද දුගියා දුප්පතානේ මගියා පාර යන මිනිහනේ එහෙනම් ආදරෙදි පාර යන මිනිස්සු තමයි අපි කියලා කියයි. පිඟුතනේ පාරේ ගිය මිනිහයි කෙලීම දන්සල හොයාගෙන ගෙදර ඉඳලා ආපු මිනිහයි එක්කෙනෙක්ද දෙන්නෙක් නේද? එහෙනම් මේ පිළිබඳවත් හිතන්න ඕන කාලයක් මේක.
නැත්තම් පුංචි දරුවෝ හිතයි වෙසක් මංගල්‍ය පොසොන් මංගල්‍ය කියන්නේ කකා කකා ඇවිදින එකක් විතරයි කියලා.